අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොරෝනා දෙවැනි රැල්ලක් ගැන අවධානමක් නැහැ අකමැති කියයි කන්දකඩු කොරෝනා පොකුරෙන් වාර්තා වන රෝගීන් ගණන තවදුරටත් ඉහළට මෙරට PCR පරීක්ෂණ 130,000 සීමාවත් ඉක්මවා යයි මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඉදිරි දින දෙක තුල ගැසට් කරනවා සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලින්ට ඡන්දය ලබා දීමට අවස්ථාව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ සිව්වන දිනය අදයි තමන් ජනතාවට ලබා දීමට සූදානම් වන සහන පොදු ජන පෙරමුණ ඇතුළු කණ්ඩායම් වලකනවා සජිත්ගෙන් චෝදනා प्रथम अवधानीय मुकरमु देशीय पुवत् वेतट मेरट कोविड 19 आसाधितीन संख्याव मेवन विट 2674 दक्वा इहल गोस तिबेनवा केसे वेतत रोगियन 2001 दिनकु पूर्ण सुबे लबा रोहल वलिन पिटव गोस सटी अतर मेवन विट मेरट तुल PCR परीक्षण 130,000 सिदु करावसन बवाई सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जा सिंह महता प्रकाश कले मेरटते वार्ता वो समस्त कोविड 19 आसाधित्यान संख्याव मेवन विट 2674 दक्वा इहल गोस तिबेनवा අවසානයේට වාර්තා වූ COVID-19 ආසාදිතයන් සිය දිනකින් තිදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි තිදෙනෙකු සහ කන්දකඩු කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වන පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වුණේ. ඊයේ දින මෙරටින් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනාගෙන් එක් අයෙකු බඹරදෙණිය ප්‍රදේශයේ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු වන අතර ඔහු කන්දකඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වමින් සිටි 4 දිනකුද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. කටාරි සිට පැමිණි නිරෝධායනයට ලක්වමින් සිටි 4 දිනකුද කොරෝනා ආසාදිතයන් බවට ඊයේ දින තහවුරු කරගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 659 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින අතර මේවන විට පූර්ණ සුවය ලබා රෝගීන් 2001 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර මේවන විට ශ්‍රී ලංකාව තුල PCR පරීක්ෂණ 130,000ක් නිම කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා. එමෙන්ම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සියලු දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා මේවන විට ලැබී ඇති බවත් කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ බවට හඳුනාගත් මේවන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති තවත් කිහිප දිනකගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඔවුන් PCR පරීක්ෂණ වලට යොමු කිරීමට නියමිත බවත් යුද හමුදාපති ලොතනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මෙතෙක් කරලාද PCR පරීක්ෂණ වලට වාර්තා වලට අනුව ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ තුල සුවගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 9ක් හැටියටයි වාර්තා වුනේ. කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙච්ච 533 දෙනෙකුට කොවිඩ් ආසාදිනේ වීතිබුණා. ඉන් විශේෂයෙන්ම 444 දෙනෙකුම කොවිඩ් ආසාදිනේ වීතිබුනේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ලබන ඒ රැදවියන්. ඊට අමතරව තවත් 64 දෙනෙකු කාර්ය මණ්ඩල වලට අයත් සහ උපදේශකවරුන් 64 දෙනෙකුට ආසාදිනේ වුණා. ඊට අමතරව ඒ හා සම්බන්ධ වෙච්ච පවුල් වල 25 දෙනෙකුට ආසාදිනේ වී තිබුණා. මෙය රාජාංගනේ සංඛ්‍යාවත් ඇතුළුව. මේ වන විට කන්දකඩු හා සම්බන්ධ එම කුයිත් සම්බන්ධයෙන් වූ තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. අපි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ශනිකයෙන් මේ අවස්ථාවේදී ලබා ගන්න ලැබුවා. විශේෂයෙන්ම කන්දකඩු තුල තියෙන එක පාලනය කරගත්තත් අවධානය යොමු වූයේ සමාජය තුළ මේ පැතිරීම වළක්වා ගැනීම සඳහා. ඒ අනුව ඒ හා සම්බන්ධ වෙච්ච සැලකිලිතු ප්‍රමාණයක් ඔවුන් සම්බ සම්බන්ධෘත්‍ය ප්‍රථම ආශ්‍රිතයන් දෙවන ආශ්‍රිතයන් වශයෙන් සැලකිලිතු ප්‍රමාණයක් ඒ ප්‍රදේශවල නිරෝධායනයට ලක් කරන්න ලැබුණා. මේ දක්වා සුවගත් ආසාදිතයන් හා සම්බන්ධ වෙච්ච සියලුම අයලුන් මේ ආකාරයෙන් නිරෝධායනයකට ලක් කරලා තිබෙනවා. තව සුළු පිරිසකගේ පමණයි PCR පරීක්ෂණ කරලා වාර්තා ලැබෙන්න තිබෙන්නේ. ඒ වාර්තාවල යම් කිසි පුද්ගලයෙක් යම් කිසි ආකාරයෙන් කොවිඩ් ආසාදිනු වුණොත් ඔහුහා සම්බන්ධ වෙච්ච අයුරුත් ඉදිරි දින කිහිපෙදී නිරෝධායන ලක් කිරීමට කටයුතු කරන ලබනවා. මෙය උදෙත්ම දෙවනි රැල්ලක් හැටියට පවා දක්වන්න උත්සාහ කරත් මේ අපි කතා කරන මොහොත දක්වා දෙවනි රැල්ලක තත්ත්වයක් නැහැ.
මන්ද මේ සමුණු සියලු දෙනාම හැමදා තියෙන්නේ ඍජුවම හඳකාඩු කුණුත්තාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙච්ච හෝ ඔවුන්ගේ පවුල්වල හෝ ඔවුන් ඍජුව ඇසුරු කරපුවායලුන් පමණක් වෙනදා මෙය තාම සමාජය තුළට ගිය තත්ත්වයක් මේ අවස්ථාවේ පෙනෙන්නේ නැහැ කියාවක් නැහැ නමුත් දෙවැනි තත්ත්වයක් රට තුළ පවතින බැවින් තාමත්ම වැදගත් වෙනවා ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාව ඔබ සමාජය තුළට පැමිණෙනවා නම් අති සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් දක්වා ඇති උපදෙස් අනුව ක්‍රියා කළොත් අපිට ශ්‍රී ලංකා වාසී ජනතාව වශයෙන් අපිට මේ කොයි ශ්‍රී ලංකාවෙන් කෙටි කාලෙකින් තුරන් කිරීමේ හැකියාවක් තිබෙනවා මේ අතර බූස්ස හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලින් 22 දෙනෙකු එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලින් පිරිසක් පුණානේ නිරෝධායන මධ්‍යස්ථානෙන් පිටව ගියා. මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඉදිරි දින දෙක තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා හා මාදායතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යුද හමුදාපති ලොතනෙන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි සහ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුළු ගුණවර්ධන යන මහත්ම මහත්මීන් එක්ව සිටියා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ වර්තමානය තුළ කොරෝනා වසංගතය රට තුළම ව්‍යාප්ත වී ඇති බවට අසත්‍ය තොරතුරු පැතිර යමින් පවතින බවයි. රට තුළ දෙවැනි කොරෝනා රැල්ලක් පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා. පළමු කොරෝනා රෝගියා හමු වූ දිනේ සිට රජය නිසි අවධානය යොමු කරමින් ඒ සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල පූර්ණ සහය ලබා ගනිමින් තත්ත්වය පාලනය කිරීම සඳහා සම්පූර්ණ පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ. මැතිවරණ කාල සීමාව දඩමීමා කර ගනිමින් දේශපාලන වේදිකාව තුළ මෙන්ම ඇතැම් කණ්ඩායම් විසින් මෙලෙස අසත්‍ය ප්‍රචාරයන් පතුරුවමින් ජනතාව බිහිතියට පත් කිරීමට කටයුතු කරන බවත් ජනතාවට අනියත බියක් කොරෝනා තත්ත්වය පිළිබඳව ඇති කර ගත යුතු නොවන බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කන්ද කඩු තත්ත්වය මේවන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් රෝගීන් 533 දෙනෙකු ඒ ආශ්‍රිතව රෝගී වැළඳුණු පුද්ගලින් බවට හඳුනාගෙන ඇති බවයි. එබැවින් යුද හමුදාපති ලුතනෙන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙවන විටත් පවතින තත්ත්වයන් පාලනය කිරීම සඳහා සම්පූර්ණ පියවර ගෙන ඇති බවත් අදාළ රෝගීන්ගේ ආශ්‍රිතයින් සමීපතමින් හඳුනා ගැනීම සඳහා බුද්ධ්‍යංශවල සහය ලබා ගනිමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි. මේට පරිබාහිරව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි මැතිවරණයේදී 3-2 බලයක් ලබා ගැනීම තම අරමුණ බවත් එම අරමුණට ළඟා වීමට අපහසු නොවනු ඇති බවයි. මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද සිව්වන දිනටත් ආරම්භ වුණා. එළඹෙන මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද සිව්වන දිනටත් ආරම්භ වුණා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 405085ක්. පසුගිය 13 වෙනි දින ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ලබන 17 වෙනිදා තෙක් පැවැත්වීමට නියමිතයි. අදත් උදෑසන 9:00ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4:00ට අවසන් වීමට නියමිතව තිබෙනවා. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දින සිදු කරන අතර එම නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට හෙට දිනේද අවස්ථාව හිමිවනවා. Thank you.
තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකින්ට තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා ලබන 20 සහ 21 යන දින දෙකද අමතර දෙයන් ලෙසයි වෙන් කර තිබෙන්නේ. මේ අතර කොරෝනා වසංගත හේතුවෙන් නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන අගෝස්තු මාස 4 වනදා අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. අපි නිරෝධායනය වෙමින් ඉන්න කණ්ඩායම් සම්බන්ධයෙන් වැඩ පිළිවෙල තුනක් අපි සාකච්ඡා කරා. එක්කෝ නිවාසවල නිරෝධායනය වෙන අයට වෙනම විශේෂිත ඡන්ද පොලක් හදන්න. එහෙම නැත්නම් ජංගම ඡන්ද පොලක් ඇති කරන්න. මේක විශේෂිත තත්ත්වයක්. කමිෂන් සභාව නීති උපදෙස් අරගෙන මේ ගැන කටයුතු කළා. ඒක නිසා අපි කියන්නට ඕනේ සාමාන්‍ය ජනතාවට ඡන්ද දායකයන්ටත් නිලධාරීන්ටත් ස්වයං නිරෝධායනයට ලක් වෙන අය හෝ අනිවාර්ය දින දෙවනි වටේ නිරෝධායනය කරන දින 14 යටතේ ඉන්න අය සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානවලට කැඳවීමේ බලාපොරොත්තුවක් නැහැ. අපි මොකද ඡන්ද මධ්‍යස්ථාන වලින් මෙම රෝගය පැතිරීමට ඉඩ දෙන්නේ නැති නිසා අනික් කරුණ නිරෝධායන මධ්‍යස්ථානවල සේ රඳවාගෙන සිටින අයට අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට ඡන්දයිතිය ලබා දෙන්නේ. අපි මේ මධ්‍යස්ථානවල ඒවැයිම රජයේ නිලධාරී ඉන්න පුළුවන්. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නවා. බලපොරොත්තු නිලධාරී ඉන්නවා. ඔවුන්ගේ සහාය අපි මේ ඡන්ද පොළවල් පවත්වනවා. ඒ එක්කම නිරෝධායන හේතු නිසා තැපැල් ඡන්දය භාවිත නොකිරීමේ අය කිසිදු හේතුවක් නිසාවත් බය වෙන්න ඕනේ නැහැ. මේව ඡන්ද විමසීමට අපි මේ වැඩි කලක් ගත්තේ මෙවැනි තත්වයක් ආවොත් ඒකටත් ඉඩ තියෙන්න ඕන නිසා. හතරවෙනි දත් තැපැල් ඡන්දය ලකුණු කිරීමට අවශ්‍ය වුණොත් අපි පහසුකම් දෙනවා. ඒ නිසා කිසිදු අයෙක් බය වෙන්නට ඕනේ නැහැ. නිරෝධායන කඳවුර වල නැත්තම් හෝම් කොරන්ටයින් කියලා හිටියයි කියලා ඡන්දය දාන්න බැරි වුණායි. මෙතර මෙතෙක් පැවති තැපැල් ඡන්ද විමසීමේ කටයුතුද ඉතා සමකාමී සහ නිරෝධායන නීතිවලට අනුකූලව සිදු කළ බවයි මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ. තම රජයක් යටතේ ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන සහන වැළැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඇතැම් පක්ෂ කටයුතු කරන බව සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හැටම් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබල වේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් හැටන් ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු බලයේ රටේ ජනතාව අපිට ලබා දුන්නු විගසම අපි ප්‍රධාන වශයෙන් පියවර තුනක් ගන්න. පළවෙනි පියවර වන්නේ ලෝකයේ තෙල් මිල පතුලටම බැහැලා තියෙන මොහොතක මේ ආණ්ඩුව තීන්දුව කරන් තියෙනවා. අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න නැහැ. කැබිනට් තීන්දුව කරන් තියෙනවා. ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත අපි තෙල් මිල අඩු කරනවායි කියලා සමුනාන්තරයට මම කියනවා. 20000 දෙනවට විරුද්ධ පක්ෂ වෙනමම සංධානයක් ගොඩනැගි. පොහොට්ටුව තමයි ඒකට නායකත්වය දෙන්නේ. පොහොට්ටුවේ නායකත්වෙන් දැන් ඉන්නවා හොර ඩීල් දාන පක්ෂ ටික. දැන් මේ හොර ඩීල් කල්ලිය විරුද්ධයි. මේ මසකට 20000ක් අසරණ පවුල් වලට ලබා දෙන වැඩසටහන. ඔය දේශපාලන ඊර්ෂ්‍යාකාරයෝ, ඔය දේශපාලන කුහකයෝ මගේ පියාණන් උපසිරු දෙනාට පුරවැසි භාවයේ ලබා දෙනකොට විරුද්ධ වුණා. පොහොට්ටුව ඇතුළු පොහොට්ටුවත් එක්ක ඩීල් දාන හැම පක්ෂයක්ම 20000ට විරුද්ධ වුණත් ප්‍රේමදාසගේ පුතා 20000 දෙලේක දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සමගි ජන බලවේග රජයක් තුළ අපි පිරිසිදු සිංහල බෞද්ධකම ක්‍රියාත්මක කරලා ජාතිවාදය, ජාති බේදය, ආගම්වාදය, ආගම් බේදය, අන්තවාදය, ත්‍රස්තවාදය ඔය සියල්ලක්ම අපේ රටෙන් ඉවත් කරන්නට අපි කටයුතු කරනවා කියලා මේ අවස්ථාව මම තමුන්නාසට කියන කැමතියි. දූෂණ සහ වංචාව පිටු දකින නවයෝගයක් රට තුළ නිර්මාණය කිරීමට සියලු දෙනා එක් විය යුතු බව ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. බෝම්බුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
जनता नियोजन निर्माण समहर समहरा व्यापार व्यापार बेर आंटोड़ेहास आय समस्त लोकेम कोरोना उवदुरट मुहुन पासिटिन अवस्थावक एतम पिरिस देशपालन वासी उदेसा विविध प्रकाश सिदु करन बव श्रीलंका पोदुजन पेरमुणु कोलंब दिस्त्रिक अपेक्षक अमात्य बंदुरु गुणवर्धन महता पवसनवा गाल्ल बहंदुव प्रदेशे इदिकिरीमट नियमित विश्वविद्यालय परिसरय निरीक्षणय किरीमे अवस्थावट एक्वेई वेन अनतुरुव माध्यवेत अदहस दक्वमिन अमात्यवरया मे बव प्रकाश कला සිංගප්පූරුවේ මැතිවරණයේ පැවැත්තුනේ සිංගප්පූරුව ලංකාව වගේ 66 ගුණයකටත් වඩා කුඩා රටක් කුඩා නගර රාජ්‍ය ඇතුලේ 45,000කට වඩා වැඩි පිරිසක් ආසාදිතයන් ලෙස සිටියදී තමයි සිංගප්පූරුවේ මහා මැතිවරණයේ පැවැත්තිලා රජයක් පත් කරගත්තේ ලෝකේ රටවල් 200ක් අතරින් විශිෂ්ට ලෙස කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඉහළම කීර්ති හිමි කරගත් රට ලංකාව මේ වෙලාවේ මේ දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා වසංගතයේ වසංගතය කියන අපුළු ලෝකෙම වහලා निष्पादन विपुण गण बै निष्पादन किसी किसीम व्यसन दी आर्थिक मुनुमुनि विनाश कर महाबैंक वार्ता दिदास पहलोट वड़ा दासे नरक दासे वड़ा दाहत नरक दाहत वड़ा दहाट नरक दाहट वड़ा दहनमय नरक हेम नरक निमे गिलटरी महत्कूट फेन गिल එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මෙරටේ මිනිසුන්ගේ ජීවිත උඩින් ගිහිල්ලා මැතිවරණය කළා සන්තෝෂ වෙන එකට ඒවයි පනත් පාස් කරගන්න මම හිතන්නේ ක්‍රමවේද තියෙනවා. හැබැයි මම දකින දෙයක් තමයි මේ ක්‍රමවේද වලට වඩා මේ මැතිවරණය තියන්න ඕනේ කමක් තියෙනවනේ. දැන් මම දැක්කා ආණ්ඩුවේ ඉන්න උග දෙනෙක් කියන කතා. ඉතින් හොඳම වැඩේ අපි කටපියාගෙන ඉඳලා ඒගොල්ලන්ට මැතිවරණය කරන්න දීලා අපි මැතිවරණයට මුහුණ දීලා ඊට පස්සේ වෙන දේවල් වලට එතකොටවත් අඩු ගන්න මේ රටේ මිනිස්සුන්ට තේරෙයි ඕනම රටක මේ වගේ වසංගතයක් එනකොට එහෙම නැත්නම් අනතුරක් වෙනකොට මේ මැතිවරණය කියලා मंत्री आसन අඩුම අංගේ දැන මන්ත්‍රීවරු පහකටත් අඩු වෙනවා අහකුත් සුවර කරන්න බෑ ඒ තත්ත්වයට පරිවර්තනය අපිට ලැබෙන්න තිබිච්ච විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අද අපෙන් ඉවත් වෙමින් තිබෙන ඒ නිසා විශාල අර්බුදයක් ආර්ථික අර්බුදයක් අපිට මුහුණ දෙන්න සිද්ධ ඒ නිසා අපි මේ ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා මම කියන්නේ රටේ දේශීය ආර්ථික ජාතික ආර්ථිකය ගොඩනගන ආණ්ඩුවක් බවට පත් වෙන්න ඕනේ තව දුරටත් පිටරටින් භාණ්ඩ ගෙන්නලා පිටරටින් ලංකාවේ භාණ්ඩ දිනවා ටික ගෙන්නලා ලංකාවේ හදන්න දින දේශීය වශයෙන් හදන්න දින ටික පිටරටින් ගෙන්නලා මේ රට ගොඩ ගන්න බෑද මෛත්‍රීපාල සිසන මහත්තයා ගෑවිච්ච හේගුටුවත් ඡන්ද දෙන්න පාගල කිව්වා. සද දෙගොල්ල අතර ගැටුමක් තියෙනවා. රණ්ඩු කරගන්න මනාප පොරයක් තියෙනවා. ඒ මනාප පොරයක් තියෙන අස්සේ එකිනෙකට ඡන්ද දෙන්න පාගල චෝදනා කරන අස්සේ අපට කියනවා කට්ටි එකතුලා සමගියෙන් හදමුළු ලොකු රට හොඳ රටක් හදමුළු එකට ලොකු ආණ්ඩුවක් හද. දැන් පෙන්වන්නේ මොකද? ඒතර පටන් ගන්න ඕන පෙන්ලා තියෙනවා. අර වියත්මගක් දැන් නැහැ. වංචා දූෂණ නැති කට්ටියක් දැන් නැහැ. අලුත් පිරිසක් නැහැ. මොකද මේ පරණ හොරු රැළ මේකතු කරගෙන අපපිට ඉන්න අපරාධකාරයෝ එකතු කරගෙන ආණ්ඩුවක් අටවන්න යන්නේ මේගොල්ලෝ. අද බලන්න උත්තරීතර ආයතනයක් වෙන පපේ පාර්ලිමේන්තුවේ මොකද වෙලා තියෙන්නේ? ඒක මිනිස්සු ගහගන්න, මිදිස් කුඩු ගහගන්න, කුණුහරුප කියාගන්න, මහ ජරාදීන තනබ් බවට පත් වෙලා. ඉතින් මේ ක්‍රමේ වෙනස් කළ යුතු නැද්ද? අපි මේ ක්‍රමේ වෙනස් කරන්න කොතනින් හරි පටන් ගන්න ඕන නිසායි අපි ස්වාධීන කණ්ඩායමක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට 8 දිනක යුතු කණ්ඩායමක් මාතර දිස්ත්‍රික්කෙන් තරගවදින්න. ඉතින් මේකට අවශ්‍ය සීලම සුසුකම් අපි ළඟ තියෙනවා.
එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි ali හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।